පොළව පලාගෙන යක්කු ඇවිල්ලා පොළව පලාගෙන යක්කු ඇවිල්ලා හප්පේ ඇති අප්පා මම දැන්නම් හොඳට මහන්සියි බං මට ඇවිදලා ඇවිදලා ඇති වෙලා තියෙන්නේ බලපන් යන හැමතැනකින්ම එකම උත්තරේ නේ බං දෙන්නේ ඇයි බං අපේ ටැලන්ට්ස් ගැන කිසි කෙනෙක් විශ්වාස කරන්නේ නැත්තේ අපිට පොඩි චාන්ස් එකක් දීලා බලන්න ඈනේ අපි දැන් out of dated බං අපි නිකන් රිජෙක්ට් වෙලා ඒක වෙලා තියෙන්නේ අපි බුදුත් නෑ ඉවරයි දැන් අපි ඉතින් යල් පැනලා තියෙන්නේ ඒකයි මෙහෙම වෙන්නේ ඒ වුණාට මචං අපිට තියෙන එක්ස්පීරියන්ස් අලුත් කොල්ලොන්ට තියෙනවද නෑනේ අපි සංගීතයේ දැනගන්නේ මචං වැඩේට බැස්සේ දැන් කලින් නම් එහෙම නෙවෙයිනේ යාන්තම් ගිටාර් එකෙන් කෝස් ටිකක් අල්ලන්න පුළුවන් වෙච්ච ගමන් පටන් ගන්නවා මියුසික් කරන්න මචං දැන් උන්ටනේ තැන තියෙන්නේ වෙලා තියෙන්නේ අපි අපේ තරුණ කාලේ නාස්ති කරගත්තනේ බං අපි පිස්සු කෙලිය අද කාලේ උන් එහෙම පිස්සු නටන්නේ නැහැ උන් මොකක්ද ප්ලෑනක් කරන වැඩ කරන්නේ ඒකයි ඇත්ත ඇත්ත බං උන් කපටි අපි අවංකයි අන්හරි අපි අවංකයි අපි අවංක වැඩි ඒකයි අපිට මෙහෙම උනේ දැන් ඉතින් ඒක ගැන හිතලා වැඩක් නැහැ බං අපි වරක්කුයි අපි මෙහෙම ඇවිදලා වැඩක් වෙන්නේ නැහනේ මචං වෙන මොනව කරන්නද බං හරි හරි බං අපිටත් කොහෙද කියලා තැනක් ඇතිනේ යයි යයි හිම් බලෝ මෙතන ජම්බා ය සර් මේ වචන හොඳට නෙමෙයි සර් අපි අපේ ගමේ රෙස්පෙක්ට් එකට ජීවත් වෙච්ච මිනිස්සු හරිද එහෙව් එකේ අපේ ගේ ළඟට ඇවිල්ලා කෑකෝ ගහලා යන එක වැරදිනේ සර් එතකොට අපේ නම්බුර මොකද වෙන්නේ සර් පොඩ්ඩක් හිතලා බලන්නකෝ සර් හරි නැද්ද සර් සර් අපේ නංගි වෙපා නම් ඒක වෙනම දෙයක් හැබැයි සර් අපිට නංගි වදින්න වෙන කෙනෙක් හොයාගන්න බැරි කමක් නැහැ සර් බට් සර් අපේ නංගිට අපහාස කරන එක වැරදි අපිටත් සර් ඉවසන්න පුළුවන් ලිමිට් එකක් තියෙනවා සර් හරිද දැන් කොහෙද වෙලා තියෙන්නේ කියන්නකො සර් ගියම් අපේ ගේ ගාවට ඇවිල්ලා හරිම නරක විදිහට සර් කතා කරලා ගියේ අපේ අම්මා ඔව් සර් ගියම්ම තමයි ඇත්තමයි සර් මම පුදුම ඉවසILLක් ඉවසුවේ ඒ ඉවසුවේ සර් හන්දමයි සර් හැබැයි සර් සර් ගියම්ම නෙමෙයි නා මං අදිනවා දැලිපියේ පාරයක් මාස 3ක් ඇතුළට ගියක් කමක් නැහැ කියලා ඇත්තමයි සර් සර් ඔක බලලා තියන්න මං ගෙනියන්න පස්සේ එන්නම් සර් තමයි සර් අපි යව කොහොමද හැදුවේ කියලා අපි සර්ට කියලා තියෙනවනේ සර් සර් දන්නවනේ සර් චරිතවත්කම ගැන ඈ විනීතකම ගැන හැදියා අයෝ අමුතුවෙන් කියන්න දෙයක් නැහැ සර් සර් නංගි වේපා නම් දැම්ම කියන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ අපි අයින් වෙන්න එහෙම දෙයක් නැහැ අම්මා මොනවා කිව්වත් මම සුරංගිකාව කසාද බඳිනවා ආයේ ඉතින් ඒකේ වෙනසක් වෙන්නේ නැහැ ආන් එච්චරයි සර් එකපයින් ඉන්නවනම් අපිට ඒ ඇති සර් අම්මා කියපු දේවල් එච්චර හිතන්න එපා. මං අම්මට තේරුම් කරලා දෙන්නම්කෝ. ආයෙ ඉතින් එහෙම දෙයක් වෙන්න මං ඉඩක් තියන්නේ නැහැ. අය කිව්වොත් කිව්වා. ඔව්. එච්චරයි වෙන්න ඕනේ. අපේ අම්මා වැරදියට තේරුම් අරන් ඉන්නේ සුරංගිකා ගැන. ඒක නෙමෙයි ඔක්කොම. සර්. මේ ඉපදිලා මැරලා යන ටිකට මොනවද මේ කෑකෝ ගෑහිලි? අපි දෙගොල්ලන්ට ලස්සනට ජීවත් වෙන්න පුළුවන් නේ සර්. ඒක පොඩක් අම්මට පැහැදිලි කරලා කියන්න. අපිත් මිනිස්සුනේ සර්. ඒක පොඩක් අම්මට කියන්න. මං කියන්න. මං කියන්න. සර්. සර්ව කැපුවත් ගලන්නේ රතුලේ මාව කැපුවත් ගලන්නේ රතුලේ නැද්ද සර් රතුලේ රතුලේ ඔව් රතුලේ ආ මේ සීගිරි ගෙදරට කෝල් කරලා කියන්න අද එනකොට හවස වෙයි කියලා සමහරකට රෑ වෙන්න පුළුවන් කියලා කියන්න මං දැන් කීපයක් බල්ලා දීන්නේ අපි කියලා බලමු. තාත්තා වැඩේගෙන. ඕනේ සර්. සර් කරදර වෙන්න ඕනේ නැහැ. මම කරදරයක්ද ළමයෝ? ඔය ආහින්දනේ. මම ඔය ආහින්ද කරදර වෙන්න කැමති. සර් සර් කරපු දව ඇති සර්. සීගිරි මං තාම ඔයාට උදව් කරන්න ගත්තේ නෑ. මං උදව් කරනවා එයා දැකලා නෑ. අර හිතා ගන්න බැරි වෙයි. මං යන්නද සර්?
යන් කොහෙන්ද ළම අපි පොඩක් මේ එළියට ගිහලා එමු සර් තාත්තලා කිව්වා මේ තැනක් හොයාගත්ත කියලා මං ඔයාට මේ එළියට යන්න කියලා කිව්වේ ඒ හින්දාම නෙවෙයි අපිට පොඩ්ඩක් නිදහසේ කතා කරන්න පුළුවන් නේ ෆයිව් ස්ටාර් හොටෙල් එකට ගිහිල්ලා කෑම ටිකක් කාලා රිලැක්ස් වෙලා තේරෙනවානේ මේ ඕනම් මං ගේ ළඟටම ඇල්ලන්න නැත්නම් මම මේ ගෙදරටම ඇල්ලන්නම්කො මං කියන්නම් ඔෆිස් එකේ වැඩ හින්දා රැ වුණා කියලා ඕකේ මට දැන් යන්න ඕනේ සර් ඇයි ඇයි ළමයෝ බය වුණාද නෑ සර් මට මට යන්න ඕනේ මට කලින් අද එන්න කියලා කිව්වා ඒකයි ඕකේ ඕකේ අපි වෙන වෙන දවසක් දාගමු මේ පරිසරෙන් ගිහලා හෙට උදේ මෙන්න මේ රම්‍ය මම අර මගේ මේසුර තිබ්බා account section එකට යවන්න ෆයිල් එක ක්ලාස් එක ඒක මට යවන්න බැරි ඔව් සර් මම කියවුවා ආ රයිට් තෑන්කියු තෑන්කියු මට කියන්නම ස්කෝන එක්ස්කියුස් මී වංගිතන්නේ අපේ මසිනා හම්බ වෙන්න වෙන්නේ අප එහෙම කවුද දන්නේ නැහැ නේද ඉතින් මසිනාගේ අපේ මේ සිරිනාද මහත්තයා හම්බ වෙන්න වෙන්නේ නේද ආ ඔව් ඔව් මං කරලා දෙන්න කිසි දෙයකට බය වෙන්න එපා සිරිනාද කියන්නේ මගේ මචං කාර්යයා ඒ කියන්නේ මගේ නංගි බඳින්න ඉන්න ආදයා මං කියන්නේ මොනවද මිනිහා ඕන දෙයක් කරනවා ආ ඇත්තද ඔව් මාත්‍යාට හරියට වැඩේ කරෙන්න ඕන නම් මට කියන්න මේ වැඩක් නම් තියෙනවා හරි 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 මම කරලා දෙන්නම් මාත්‍රු මොකටද නිකන් මේ ඔෆිස් ගානේ රස්තියාද වෙන්නේ ඈ ගෙදර වෙලා හිටියානම් මං වැඩේ ඔක්කොම කරලා ඇවිල්ලා විස්තරේ මාත්‍යාට කියනවා එච්චරයි ෂා හරි ලේසියිනේ කොච්චර ලොකු දෙයක්ද ඔබතුමාව හම්බෙච්ච එක ඔය සිරිනාද මස්සිනා මං කියන්නේ මොනවද ඕන දෙයක් කරනවා ඒ වුණාට වෙන අයට නම් වැඩක් කරගන්න හරි අමාරුයි මේ දැන් මොකද්ද වැඩේ කියන්නකො මම කියන්නේද මං ඒක හෙමෙන් කියන්නම් ඔබතුමා මට ටෙලිෆෝන් නම්බර් එක දෙන්න මම කෝල් කරන්නම් අපි හම්බෙලා කතා කරමු ආ ඒක හොඳයි එන ලියා ගන්නකො අප ෆෝන් එක දින හරි ගහ ගන්නකො 0.714 816 කොහේ මොකටද අපි කෝන් මහත්තයා ඒ මිනිහගේ නම්බර එක ගත්තේ අන්න රම්‍යා අපිට ඔය සිරිනාතයව ගෙදර යවන්න උන්ත පොටක් පෑදීගෙන ඉන්නේ ඈ මිනිහා හිතුවේ අපි සිරිනාතව හම්බෙන්න පිටින් ආපු දෙන්නේ කියලා ඒකනේ ඔය විදිහට හිතුනේ දැන් එතකොට මොකද කරන්න යන්නේ මං මේක ඔයාට හැමෙන් කියන්නම් හැබැයි එතක මේ ගැන යාන්තමින්වත් කාටවත් කියනවා එහෙම නෙවෙයි. ඔය මිනිහට මොනව හරි වෙනවද මම කාටවත් කියයිද? Very good. අපි දැන් රස්සාවලට වයස වැඩි තුසිතා. ඒකයි වෙලා තියෙන්නේ. දන්න අඳුනනයි හම්බෙලා බැලුවේ නැද්ද කුඩි? ඒ දවස්වල ආවගේ යන්නේද බාර් එකට ලොකු ලොකු අය? ඇයිවා ඒ දවස්වල කිව්වේ? ඒ මිනිස්සු වාට කිව්වයි කියලා. හදිසියට උදව්වක් ඉල්ලන්න එන්නේ කියලා. බීගත්තම කියන කතාවේ දුසිතා උන්ට 100 දීව මතක නැහැ. ඒනට ඉතින් තාත්තත් විශ්වාස කළානේ නේද? ඉතින් මාත් හිටියේ බීරනේ ඒකනේ. hina වෙන නෙවෙයි. අඬන්නයි ඕනේ. ඇත්ත නැත්ත තීරුණු ගත් එක තමයි මේ සීරටම මුල. හරි හරි. අපිටත් හරිය රස්සාව කොහේ හරි ඇතිනේ. අපි ඒක හොයා ගන්නම්කෝ. ආයෙත් ලිඩ වෙන්නේ නැතුව මෙන්න මේ හැටලා ඉන්න කොඩි ලොකු දුරක් දැන් රස්සාවක් තියෙනවනේ
ඒකෙන් පිරිමහ ගන්න පුළුවන්. සීගිරි කිව්වා හදිස්සිකට කීයක් හරි ඉල්ල ගන්නත් පුළුවන් වෙයි කියලා. හැබැයි ටික දවසක් ගිහාම එන්න එන්න මුදලයි. කෝ මහත්තයෝ අදවත් මගේ ගනුදෙනුව බේරගන්න පුළුවන්ද? මේ අපි ඉක්මනටම දෙනවා නේද සුසිතා? දැනුත් අපි මේ ගැන තමයි කතා කරගෙන හිටියේ. ඇත්තට අපි මුදලාලි තන්න එපා අපි මේ මුදලාලිගේ සල්ලි දෙන්න අතපසු කරනවා කියලා. අපිටත් හරි ඉතර අමාරුයි මේ මුදලාලිට මෙහෙම කරන්න වෙච්ච දේ ගැන. මහත්තයෝ දැන් නම් මේ ගනුදෙනුව කතා බහ කරලා විසඳගන්න පුළුවන් තත්ත්වයක නැහැ. අනේ එහෙම කරන්න එපා මුදලාලි. මහත්තයෝ මට කියන්න තියෙන්නේ මහත්යට ගියක් හොයාගන්න කියන එක විතරයි. අපිට මේ තව ටික දවසක් කල් දෙන්නකෝ මුදලාලි. කෝ මේක මහා විගණමක් වෙලානේ මහත්යෝ. මම එනවා මහත්යා කල් ඉල්ලනවා මම කල් දෙනවා වෙන දේකුත් නෑ වෙච්ච දේකුත් නෑ. මහත්යෝ මට සල්ලි දෙන්න බැරි නම් කරුණා කරලා මගේ ගේ අස්පස් කරලා දෙන්න. මට මේ ගේ දෙන්න ඕන තරම් මිනිස්සු ඉන්නවා. නිකන් නෙමෙයි අවුරුදු දෙකේ තුනේ ඇඩ්වෑන්ස් අරගෙන තේරුණානේ මහත්යා කල්පනා කරලා බලලා හොඳ තීරණයක් ගන්න. මම යනවා. වෙන කවුරුත් මේ විදිහට මගේ හිත පිරෙන දේවල් අරන් දීලා නැහැ. ෂොපින් යනවා කියලා බොරුවට ගිහිල්ලා ප්‍රමාව රවට්ටලා විතරයි. ඒ කියන්නේ මේ වෙන අය එක්කත් මෙහෙම මේ ඇඳුම් ගන්න කියලා ඔය එහෙම හේ ඇවිදලා තියෙනවද? මේ නෑ මම මේ කියුවේ දැන් අපේ තාත්තයි අයියායි ඉන්නේ. ඒ දෙන්න ඔන්න මට කියනවා ෂොපින් යන්න කියලා. මේම රවුමක් ඇවිදලා අපව ගෙදර එනවා නේද? ඒක මිසක් මේ ඔයා කේන්දරේ බැලුවද? මොකද කිව්වේ? මගේ උරුමකාරි ඔයා කියලා කිව්වා. අපි දෙන්න පතාගෙන විල්ලලු තියෙන්නේ. අපි වෙන් කරන්න කාටවත් බෑ කිව්වා. කොහේ හිටියත් අන්තිමේ ඇවිල්ලා එකට හම්බෙනවා කිව්වා. එහෙනම් අපි දෙන්න දිල්වාලේ දුල්හනියා ලේජයන්ගේකේ ෂාරුකුයි කාජලුයි වගේ වෙන්නේ නැති නේද? ඔයා හිතන්න ඒ දින කොහේ හිටපු දෙන්නේද? අන්තිමට ඒ දින එකතු වුණා. කවුද නෑ දෑවද නැත්තම් දන්න කියන අයද? නෑ නෑ අනේ ෂාරු මං ඉතින් ඔයාලගේ නෑ දෑයෝ තාම අඳුරන්නේ නෑනේ. අයියෝ ඔයා ෆිල්ම් බලලම නැද්දානේ. මං කියන්න ඔයා හෙට නිවාඩුවක් දාන්න. අපි දෙන්නත් එක්ක යම් ෆිල්ම් එකක් බලන්න. අනේ මං ඔවා කවදාවත් බලන්නේ නෑ. බොරු වැඩනේ. කාලේ කණ්ඩා අටවපු උගුල්. ඔයා ඔය ෆිල්ම් එක බලලා නැති හින්දානේ එහෙම කියන්නේ. මට නම් ෆිල්ම් එකක් බැලුවේ නැත්තම් නිකන් කෑවි නෑ වගේ. ඇත්තට? මේ මං ඔයාට කියන්නේ අපි ඕගොල්ලෝ ගෙදර ගියාම මං කියන්නේ මං ඔයාව බැඳලා ගියාම ඔන්න මට ෆිල්ම් බලන්න මටම කියලා වෙනම ටීවී එකක් ඕනේ. දැන් මං ෆිල්ම් එකක් බල බල ඉන්නකොට වෙන කවුරු හරි චැනල් මාරු කරොත් මට තරහ යනවා. ඒ හින්දා වෙන ටීවී එකක් ඕනේ හන්ද. අර ගෙදර ටීවී එකක් තියෙන්නේ. කවුරුවත් බලන්නේ. ඔයාට ඕන තරම් බලාගත්ත හැකි. හරි ෂෝ. දැන් කේන්දර ප්‍රශ්නේ විසඳුණානේ. ඉතින් අපි බඳිමුකෝ. ඕ පරක්කු කරලා බෑ. දැන් ඉතින් ඒකෙක් මං කරන්න ඕන. මේ මටත් හදිසි යන්නේ ඔයයි ගෙදර විල පදිංචි වෙන්න. මටම කියලා ටීවී එකක් තියනවා කියන්නේ මගේ හේනයක්. ඔය එක එකට ඕන විදිහට චැනල් මාරු නොකර මට ඕන දේ එක දිගට බලන්න ලැබෙනවා කියන්නේ මගේ හිණි හැබෑ වෙනවා කියන එක. ඇත්තම. මේ
මට ඔයාව හම්බුනේ මගේ වාසනාවට. හා නැද්ද කියන්නේ? ඔව් ඔව් ඔව්. අද වේරාත්‍රින් මැරිත් නේද? මං කලින් ආවම් මේ මං ආවේ අපව යන්න හිතාගෙන නෙමෙයි. ඒ මිනිස්සයා තාත්තට උදව් කරලා තියෙන්නේ මම මෙන්න දෙයක් හිතේ තියාගෙන. ඒ මිනිහා මාව මේ රස්සාවට ගන්න ඇත්තෙම එහෙම දෙයක් හිතාගෙන තමයි. මොනවා? මල්ලී මට විසිබන් දහස් දෙන්න. දරිද පොඩ්ඩක් මේ ගාන හැමේ කරගන්න බෑ. අඩු කරන්න බෑ මල්ලි. මොකද මේක වැඩි ගාන සර්ගෙනේ. සර්ගේ ගාන අඩු කරන්න බෑ. මොකද නොදන්නේ? මදන මිසේ ඔළුවට ගහලා දැන් උන් හිට දැනුත් අමතක වෙලා. නැත්නම් ඉතින් ඔහොම පවුලකට පුට්ටු වෙයිද? ඔහොම පවුලක ගෑණියෙක් බැඳගත්තම ලේසියෙන් ගැලවීමක් ලැබෙන්නේ නෑ පුතේ. කලබල වුණොත් සිරනාදියා වුණත් වෙනස් වෙන්න බැරි කමක් නැහැ. ඔව්. අන්න හින්දා තමයි කියන්නේ අපි කලබල වෙන්නේ නැතුව මේ වැඩේ හැමිට කරමු කියලා. කල්පනා කරන්න දෙයක් නැහැ දුලීක. අපිට මේ වෙලාවේ හයියක් ඕන. අපි බලාගෙන හිටියොත් ඒ ගෑණි මේ ගෙදරට ඇවිල්ලා අපිවත් එළියට ඇදලා දානවා.